විවාහ ජීවිතය ප්‍රීතිමත්ව ගත කරන්න නම් මෙන්න මේ දේවල් 13න් අටුම ගානේ දෙක තුනක්වත් අමතක නොකර කරන්න. අයිබෝන් විවාහ ජීවිතයකට ඇතුළත් වුණායින් පස්සේ සැමියාගේ සහ බිරිඳගේ අදහස් බෙදාගෙන එක වහලකට ජීවත් වෙනවා කියන්නේ ඇත්තටම ලොකු අභියෝගයක්. අද කාලේ ආදරය කරලා විවාහ වෙන යුවළවල් බොහෝ වෙලාවට එක්ක දික්කසාද වීමෙන් වෙන් වෙනවා. එම නැත්නම් ඊටාම අසතුටුදායක අවසනාවන්ත විවාහයක් තුළ ලෝකයට පේන්න පමණක් එකට ජීවත් වෙනවා. ඇත්තටම එයි මෙහෙම වෙන්නේ. ඇත්තටම හොඳ නිරෝගීමත් සහ ප්‍රීතිමත් පෞල් ජීවිතයක් ගත කරන්න නම් ආදරය විතරක් තිබිලා මදි. ඒ විතරකුත් නෙමෙයි. විවාහ ජීවිතයක් සතුටින් පවත්වාගෙන යන්න සල්ලි සහ අනෙකුත් ලෞකික වටිනාකම් පමණක් තිබිලත් මදි. ඇත්තටම ඔබ හිතන්නේවත් නැති බොහොම පුංචි පුංචි දේවල් වලට පුළුවන් ඔබේ සම්බන්ධතාවය වඩාත් ශක්තිමත් එකක් කරන්න. ඉතින් අද අපි ඔබට කියන්න යන්නේ සාර්ථක සම්බන්ධතාවයක් පවත්වාගෙන යන්න ඔබ විසින් අතපසු නොකළ යුතු එවැනි සරල කාරණා කිහිපයකුයි. අවම වශයෙන් එක විනෝදාංශයක්වත් එකට භුක්ති විඳින්න. අපි හැම කෙනෙකුටම පුද්ගලික විනෝදාංශ තියෙනවා වගේම ඒවායින් අපි අපේ ජීවිතේ සතුටටපත් වෙනවා. ඉතින් විවාහ වුණායින් පස්සෙත් යුවලක් විදිහට දෙදෙනාටම කළ හැකි විනෝදාංශයක් සොයාගන්න ඕනේ. සමහර විට ඒක යම්කිසි ක්‍රීඩාවක නියැලීම, ගෙවතු වගාවක් ආරම්භ කිරීම, ආහාර පිසීම හෝ එම නැත්නම් චිත්‍රපටයක් නැරඹීම වගේ දෙයක් වෙන්නත් පුළුවන්. මේ ආකාරයෙන් ඔබ දෙදෙනාම කැමති සහ දෙදෙනාටම ගැළපෙන ක්‍රියාකාරකමක් තෝරගෙන දවසේ යම්කිසි වෙලාවක් ඒ සඳහා කැප කරන්න වෙලාවක් වෙන් කරගන්න. කාලයක් යද්දී මේක ඔබ දෙදෙනාගේම නිතිපතාචාරයාවේ කොටසක් බවට පත් වේවි. මේකෙදි වැදගත් වෙන්නේ දෙදෙනාම විනෝද වෙමින් බොහොම ගුණාත්මක කාලයක් එකට ගත කිරීමයි. එකිනෙකාගේ පුද්ගලික අවකාශයට ගරු කරන්න. මේකෙදි දෙදෙනා එකිනෙකාගේ පෞද්ගලිකත්වයට ගරු කරමින් ඈත් වෙලා ඉන්න ඕනේ කියලා නෙවෙයි අපි කියන්නේ. බොහොම සන්තෝෂයෙන් ඉන්න යුවළවල් මුල් කාලෙදී ඇදහිය නොහැකි සමීපතාවයක් එකිනෙකා අතර ෂෙයා කරගන්නවා. නමුත් කාලයක් යද්දී ඔවුන්ටත් නොදැනීම ඒ සීමාවන් ඉක්මවා යන්න පටන් ගන්න පුළුවන්. එවිට එම සම්බන්ධතාවයේ ආතරයට වැඩිය සිරගත වුණු හැඟීමක් එක් පාර්ශව කරුවෙකුට හෝ දැනුනොතින් සම්බන්ධතාවයේ තියෙන ප්‍රීතිමත් බව සහ ශක්තිමත් බව ගිලිහි යන්නට පටන් ගන්නවා. සැකය සහ අවිශ්වාසය මුල් කරගෙන දෙදෙනා අතර ගැටුම් ඇතිවීමට පටන් ගන්නෙත් අන්න ඒ විටයි. ඉතින් මේ නිසා සම්බන්ධතාවයේ ආරම්භයේ සිටම ඔබේ ආදරණීයයාගේ අවකාශයට ගරු කරමින් ඔවුන්ට නිදහසේ හුස්ම ගැනීමට ලබා දීම ප්‍රීතිමත් පෞල් ජීවිතයකට ශක්තිමත් අඩිතාලමක් වෙනවා. හුස්ම හිරවුණු ආකාරයෙන් සම්බන්ධතාවයේ සිර වී සිටීම ඔබ දෙදෙනාටම කිසිදු යහපතක් කරන්නේ නැහැ. ආදරයට පවා හුස්ම ගැනීමට අවශ්‍ය බව නිතරම මතක තබා ගන්න. දෙදෙනා එක්ව විනෝද චාරිකාවක් යාම හෝ එකට කාලය ගත කිරීම. අද කාලේ ගෙවන කාර්යබහුල වේගවත් ජීවන රටාවත් එක්ක පෞද්ගලික විනෝදාස්වාදය සඳහා අමතර වේලාවක් හොයාගන්නවා කියන්නේ ටිකක් අමාරු වැඩක්. නමුත් සතියන්තයේ දවසක හරි එම නැත්නම් අඩුම තරමේ දිවා ආහාර වේලාවෙදී හරි ඔබ දෙදෙනා හමු වී නිවසින් පිට ආහාර ගන්න. විනෝද චාරිකාවක් යාමට අපහසු වෙනම් දෙදෙනා එක චිත්‍රපටයක් හෝ බලන්නට යන්න. වැදගත් වෙන්නේ දෙදෙනාට එකිනෙකා වෙනුවෙන් බොහොම සුළු හෝ කාලයක් වැය කිරීමට හැකිවීම සහ ප්‍රීතිමත් ගුණාත්මක කාලයක් එකට ගත කිරීමයි. වටපිටාවේ වෙනස්කම් දෙදෙනාටම ප්‍රබෝධමත් හැඟීමක් ලබා දෙනවා වගේම සම්බන්ධතාවයේ බොහොම අලුත් වුණු හැඟීමකුත් ලබා දෙනවා. ඒ වගේම තමයි හිතවල තියෙන තරහ මරහ අමනාපකම් නැති කරගන්නත් ඒකාකාරී ජීවන රටාවෙන් මිදිලා අලුත් හුස්ම ගන්නත් මෙවැනි පුංචි පුංචි දේවල් බොහොම වැදගත් වෙනවා. එකිනෙකා සමග කෝපයෙන් ගැටුම් නිම නොකර නිින්දට යන්න එපා. දෙදෙනා අතර ගැටුමක් ඇති වුණා නම් ඒක වහම විසඳ ගන්න බලන්න. කතා බහ නොකර ඉබේම විසඳනු ඇතැයි අපේක්ෂා කරන්නට නම් එපා. සම්බන්ධතාවයකට සන්නිවේදනය කියන එක ඉතාම අත්‍යවශ්‍ය අංගයක්. ඕනෑම ආකාරයක වර්ධවා වටහා ගැනීමක් අතුගා දැමීමට ආම වශයෙන් දිනකට එක්වරක්වත් සැබෑ සංවාදයක් පැවැත්වීම ප්‍රමාණවත්. ඉතින් ඔබ යම් දෙයක් පිළිබඳව කරදර වෙනවා නම් හෝ පාර්ශවකරු කේන්දරයට විරුද්ධ නම් හෝ එය සිතේ සංවගෙන ඉන්නේ නැතුව අනිකත් එක්ක ගැන කතා කරන්න. ඒ වගේම තමයි අනිකාගේ වැරදි අඩුපාඩු ගැන පැමිණිලි කරනවාට වඩා ඔවුන්ගේ ධනාත්මක දේවල් හැමතිස්සම අගය කරන්න පුරුදු වෙන්න. වඩාත්ම වැදගත් දේ තමයි අමනාපකම් හිතේ තියාගෙන ගැටුම් නිම නොකර කවදාවත් නිින්දට නම් යන්න එපා. තිබෙන ගැටලු ගැන කතා කරලා විසඳුමකට පැමිණීමෙන් පස්සේ පමණක් නිින්දට යම් පුරුද්දක් කරගන්න. අඩුම තරමේ දවසකට එකපාරක් හරි මම ඔයාට ආදරේ කියලා කියන්න. ආදරේ කළාට විතරක් මදි. ඒක අනෙක් කෙනාට වාචිකව ප්‍රකාශ කරන එකත් හරිම වැදගත්. අඩුම තරමේ දවසකට එකපාරක් හරි දුරකතරෙන් හරි අමතලා මම ඔයාට ගොඩක් ආදරේ කියලා කියන්න පුරුද්දක් කරගන්න. මෙහෙම ඔබ දෙදෙනාගේ ආදරය ඔබ දෙදෙනා අගය කරන බව දෙදෙනාටම පැවසීමෙන් දෙදෙනාගේ සම්බන්ධතාවය වඩාත් සමීප වෙනවා. කොහොම වුණත් ඒ වචන ටික කියන්නන් වාලේ හිස් හැඟීමකින් නොකිය උනන්දුයෙන් ප්‍රකාශ කරන්න අමතක කරන්න එපා. හැම විටම මෙසේ කියන එක සමහර විට ඒකාකාරී දෙයක් වගේ ඔබට හැඟෙයි. නමුත් ඇත්තට මෙහෙම වෙන්නේ නැහැ.
මොකද මේවා ශක්තිමත් ආදර සම්බන්ධතාවයක තිබිය යුතු මැජික් වචන කියලායි හඳුන්වන්නේ. දවසේ එක ආහාර වේලක් හෝ එකට හිඳ අනුභව කරන්න. කාර්යබහුල ජීවන රටාව නිසා දවසේ හැම ආහාර වේලක්ම එකට වාඩි වෙලා ගන්න බැරි වුණත් අඩුම තරමේ දවසකට එක ආහාර වේලක් හරි එකට ගන්නට උත්සාහ කරන්න. එම අවස්ථාවේදී සැබෑවටම එකිනෙකාගේ සමාගම භුක්ති විඳින්න. එකට වාඩි වී ආහාර ගත්තත් ඔබ දෙදෙනා දුරකථනය වෙත අවධානය යොමු කරමින් හෝ වෙනත් කාර්යයක නිරත වෙමින් එසේ කරනවා නම් එයින් පළක් වෙන්නේ නැහැ. ඒ වෙනුවට සියල්ල පසෙක දාලා එකිනෙකා ගැන අවධානය යොමු කරන්න. එකිනෙකාගෙන් එදා දවස පිළිබඳව විමසන්න. සතියන්තය සඳහා සැලසුම් සකස් කරන්න පුළුවන් හැම වෙලාවකම ඔබේ සහකරු හෝ සහකාරිය සමග බොහොම හොඳ කාලයක් ගත කරන එක කිසිම වෙලාවක නරක අදහසක් වෙන්නේ නැහැ. එකිනෙකාගේ හීනවලට සහාය වෙන්න. ඔබේ පාර්ශවකරුගේ අපේක්ෂාවන් ඉටු කර ගැනීමට සහ ඔවුන්ගේ සිහින සැබෑ කර ගැනීමට හැකි සෑම විටම සහයෝගය ලබා දෙන්න. එවිට ඔබ දෙදෙනාගේ සම්බන්ධතාවය තවත් ශක්තිමත් වේවි. ඒ වගේම තමයි සෑම විටම අනිකාගේ අභිලාෂයන්වලට සවන් දෙන්න. කිසිම අවස්ථාවක ඒවා නොසලකා හරින්නට යන්න එපා. ඔබට හැකි හැම ආකාරයකින්ම එම අභිලාෂයන් මුදුන්පත් කර ගැනීමට සහයෝගය ලබා දෙන්න. ඒ වගේම සාර්ථක නොවන කාලයන්වලදී වගේම දුෂ්කර අවස්ථාවලදීත් එකිනෙකා වෙනුවෙන් සිටින්න. කිසිම අවස්ථාවක අනේකාව තනි කරන්නට එපා. විශ්වාසය වර්ධනය කරමින් ඊර්ෂාව ප්‍රතික්ෂේප කරන්න. විශ්වාසයක් නැති සම්බන්ධතාවයක් වැඩි කල නොගොස්ම අනිවාර්යයෙන්ම බිඳ වැටෙනවා. ඔබ ඔබේ පාර්ශවකරුව ඕනෑවට වඩා ඊර්ෂාවෙන් සන්තකයේ තබා ගන්න උත්සාහ කරනවා නම් ඒ ඔබ දෙදෙනා අතර තියෙන බැඳීම පිරිහීමට මූලිකම හේතුවක් වේවි. ඒ නිසා ඔබේ ආදරණීයව සෑම විටම විශ්වාස කරන්න පුරුදු වෙන්න. ඔහුට හෝ ඇයට නිදහස දෙන්න. ඒ වගේම ඊර්ෂ්‍යා සහගත ලෙස හැකි සෑම අවස්ථාවකම ඔවුන්ව කොටු කර බැඳ තබා ගන්න උත්සාහ කරන්නට එපා. ඔව් හෝ ඇය ඔබට සැබවින්ම ආදරය කරනවා නම් කිසිදු කොන්දේසියකින් තොරව ඔවුන් ඔබ අසල රැඳෙනවා ඇති. ඉතින් ඔබ දෙදෙනා අතර බැඳීම ශක්තිමත්ව දිගු කාලයක් පවත්වාගෙන යන්න නම් එකිනෙකාව විශ්වාස කරන්න අද ඉඳන්ම පුරුදු වෙන්න. gedara doraya weda beda ganna. gedara doraya සියලුම වැඩ එක අයෙක් වෙත පමණක් පැටවීම පෞලක ආරවුල් ඇතිවීමට තියෙන ප්‍රධානතම හේතුවක්. මේකෙදි බොහෝ පෞල්වල නිවසේ සියලුම වැඩ කටයුතු පැවරෙන බිරිඳට. නමුත් ඇයට පමණක් සියලුම කටයුතු තනිව කර ගැනීම ඉතාම වෙහෙසකර කටයුත්තක් වෙද්දී ස්වාමි පුරුෂයා කෙරෙහි નિરાයාසයෙන්ම දැඩි කෝපයක් වර්ධනය වෙනවා. දෙදෙනා අතර ගැටුම් ආරම්භ වීමට මේ කාරණය බොහෝ අවස්ථාවලදී මූලික හේතුවක්. නමුත් එසේ නොමැතිව gedara dora කටයුතු සමානව ස්වාමියා සහ බිරිඳ යන දෙදෙනා විසින්ම බෙදාගෙන කරනවා නම් සම්බන්ධතාවයේ සමතුලිත වී ගැටුම ඇතිවීම ආම වෙනවා. ඒ වගේම උපකාරයක් කිරීමට නොහැකි වුණත් එක් වචනයකින් හෝ ස්වාමි පුරුෂයන්ට තම බිරිඳට සහයෝගය දැක්වීමට හැකිනම් ඇතැම් විට එයද ප්‍රමාණවත් වෙන්නට පුළුවන්. විහිළු තහළු කිරීම. දිගු කාලීන ශක්තිමත් ආදර සම්බන්ධතා තියෙන හවුල්කරුවන්ට බොහෝ විට හාස්‍ය පිළිබඳව හොඳ හැඟීමක් තියෙනවා. මේ විදිහට යුවලක් එක්ව කාලය ගත කරද්දී ඔවුන් කරන විහිළු තහළු වලින් සම්බන්ධතාවයට ධනාත්මක බලපෑමක් ඇති කරනවා. ඒ වගේම තම ආදරණීය කරන විහිළු නොසලකා හැර ගණන් නොගෙන සිටීමට අනේකා කටයුතු කරනවා නම් ඒක නම් එච්චර හොඳ දෙයක් නෙවෙයි. බොහෝ විට පිරිමි පාර්ශවය තම විහිළු තහළු තේරුම් ගන්න කාන්තාවන් වෙත වැඩියෙන් ආකර්ෂණය වෙනවා. ඉතින් මේ නිසා සෑම විටම බැරෑරුම්ව කටයුතු නොකර හැකි සෑම අවස්ථාවකදීම සිනහවෙන් කල් ගෙවන්න. එවිට ඔබ දෙදෙනා අතර નિરાයාසයෙන්ම ශක්තිමත් බැඳීමක් ගොඩනැගේවි. දෙදෙනා එක්ව අනාගතය සැලසුම් කරන්න. යම් කුඩා දෙයක් වුණත් ජීවිතයේ වැදගත් බරපතල තීරණයක් වුණත් දෙදෙනා සමග එක්ව සැලසුම් කරන්න පුරුදු වෙන්න. විශේෂයෙන්ම දරුවන් පිළිබඳව, ලිංගික ජීවිතය පිළිබඳව, ඔබේ වෘත්තීය ජීවිතය පිළිබඳව හෝ නිවසක්, වාහනයක් මිලදී ගැනීම සම්බන්ධව වුණත් දෙදෙනාම එකතු වී සාකච්ඡා කරන්න. එක්ව සැලසුම් කිරීම මගින් ඔබ දෙදෙනාගේ බැඳීම් ශක්තිමත් වෙනවා වගේම කරන කාර්යයත් සාර්ථක කර ගැනීමට වැඩි ඉඩකඩක් පවතිනවා. ඒ වගේම තමයි තම ආදරණීයයාගේ අදහස් සහ අපේක්ෂාවන් පිළිබඳව බොහොම හොඳ අවබෝධයක් ලබා ගැනීමටත් මේ විදිහට එකට සැලසුම් කිරීම මගින් ඔබට අවස්ථාව ලැබෙනවා. ශාරීරික සමීපභාවය. ශාරීරික සමීපභාවය කියන එකෙන් හැම විටම ලිංගිකත්වය කියන එක අදහස් වෙන්නේ නැහැ. මෘදු ලෙස දෑත් පටලවාගෙන සිටීම, උරහිසේ වැතිර සිටීම, එකිනෙකා සමග හුරතල් වීම යනාදී මේ සියල්ලම ශාරීරික සමීපභාවයට අන්තර්ගතයි. ඒ වගේම තමයි ආදරණීයයාගේ සුවඳක් ඔබේ සම්බන්ධතාවයට සැනසෙල්ල හා ආරක්ෂාව සම්බන්ධයෙන් බොහොම ධනාත්මක බලපෑමක් ඇති කරනවා. සම්බන්ධතාවයක් පවත්වාගෙන යාමට ලිංගිකත්වය ඉතාම වැදගත්. නමුත් කුඩා සිප ගැනීම සහ ස්පර්ශයන් පවා දෙදෙනා අතර ශක්තිමත් බැඳීමක් ගොඩනැගීමට හේතුවක් වෙනවා. කුඩා දෙයකදී පවා අනේකව අගය කරන්න. අගය කිරීම වලට පැසසුම් වලට හැම කෙනෙක්ම කැමතියි. ඉතින් ඔබේ සම්බන්ධතාවය තුලත් නිරන්තරයෙන් අනේකව අගය කරන්න. ඔබේ ආදරණීයයා ඔබට දෙන කුඩා තෑගක් උනත් සතුටෙන් බාර ගන්න. ඒ පිළිබඳව ඔබ බොහෝසේ සතුට වෙන බව ප්‍රකාශ කරන්න.
ඒවගේම අනිකා ඔබට කරන කුඩා උපකාරයකදී වුණත් ඔහුට හෝ ඇයට ස්තුතිවන්ත වෙන්න. ඔව් හෝ ඇයව අගය කරන්න. ඒ වගේම අවංගව ඔබට මෙවැනි පාර්ශවකරයෙකු සිටීම පිළිබඳව හැම විටම සතුටටපත් වන බව පවසන්. එවිට ඔබේ ආදරණීයට ඔබ කෙරෙහි දැඩි ආදරයක් ඇති වෙනවා වගේම ඔබ දෙදෙනා අතර බොහොම ශක්තිමත් සම්බන්ධතාවයක් ඉබේම ගොඩනැගේවි.